මේ දුම්රිය ගාස්තු වැඩිවීම සම්බන්ධ. රජය ප්‍රකාශයට පත් කරනවා දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ 15%. හැබැයි අපි දැක්කා මාධ්‍යත් වාර්තා කරා දුම්රිය ගාස්තු 15%ට වඩා වැඩි වෙනවා. සමහර තැන්වල වාර ප්‍රවේශ පත්‍ර 70% දක්වත් වැඩි වෙනවා. දුම්රිය ගාස්තු දල වශයෙන් 15%කින් වැඩි වෙනවා කිව්වට අපිට ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා දුම්රිය ගාස්තු 35%ක් 40% අතර ප්‍රමාණයකින් වැඩි වෙලා. ඒ වගේම තමයි කැබිනට් ප්‍රකාශක තුමා හෝ ඒ මාධ්‍ය සාකච්ඡාවේ කියලා තියෙනවා මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය නැති ආකාරයක් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒකට මේ දුම්රිය ගාස්තු වැඩි උනේ කැබිනට් අනුමැතියක් නැතුවද? ඒ වගේම 40%කින් දුම්රිය ගාස්තු වැඩි කරලා ඇයි රටේ ජනතාව නොමග යවන්න 15%කින් වැඩි කරා කියලා රජය ප්‍රකාශයට පත් කරේ? මේකත් තවත් ආකාරයක රජය මේ රටේ ජනතාව රැවටවීමක්. දැන් දුම්රිය භාවිතා කරන මගින් දැඩිසේ පීඩාවට පත් වෙලා මැසිවිල නගමින් පවතිනවා. ඉඳ වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මුදල් අමාත්‍යංශයෙන් සමඟ සාකච්ඡා කරන්න මේ තියෙන දැඩි ආර්ථික අර්බුදය තුළ තාවකාලික පදනම හෝ දුම්රිය ගාස්තු වැඩිවීම නවත්වන්න. ජනතාවට ජීවත් වෙන්න අමාරුයි තාවකාලික හෝ දුම්රිය ගාස්තු වැඩිවීම නවත්වන්න. මොකද නවත්වලා යම්කිසි අලාභයක්, ඒ කියන්නේ රජය දුම්රිය ගාස්තු වැඩි වෙලා වැඩි කරලා බලාපොරොත්තු වෙන ආදායමට වඩා 10,000 ගුණයකින් ආණ්ඩුව හොරකම් කළා මේ රටේ ජනතාවගේ සල්ලි විනාශ කළා තියෙනවා.